අපි මේ සැරේ බලයට එන්න හදන්නේ රටේ ආර්ථිකය හදන්න, රැකියාවේ එන්න, විදේශ ආයතනකේ එන්න, හොරකමට එරෙහිව කටයුතු කරන්න. අපි බලන්න අපි සමහර චෝදනා එල්ල වුණ පමණින් අපි ඒකට විරුද්ධව කටයුතු කරා. අමතිවරු අමතිකම් වලින් අයින් කරා. ආ චෝදනාව එල්ල වෙලා විතරයි ඒකේ බලපුවම අපේ නායකයාට හෝ පක්ෂයට පොඩ්ඩක්වත් නැහැ කොමිෂන් සභාව කිසිම චෝදනාවක් නැහැ. ඒ නිසා අපි විනිවිද පේන විදිහට වැඩ කළා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වැඩ කරන්නේ එක්සත් ජාතික පක්ෂය. දැන් ශ්‍රී ලංකා දාස් පක්ෂය අද මොකද කරන්නේ? දෙගොල්ලොම රණ්ඩු වෙනවා ශ්‍රී ලංකා දාස් පක්ෂයේ බලය අල්ලන්නේ. පොහොට්ටුවේ කණ්ඩායමත් සටන් කරන්නේ ඒගොල්ලෝ ඒගොල්ලොම නායකයෝ අපි එක්ක කියනවා. වැඩක් නැහැ මේ සැරේ එක්සත් ජාතික පක්ෂය තමයි ඉන්නේ කියනවා. ඒගොල්ලෝ කියන අපි මේ සටන දෙන්නේ ශ්‍රී ලංකා දාස් පක්ෂයේ බලය අල්ලන්නේ. පොහොට්ටුවේ අය බලන්නේත් ඒකට, ශ්‍රී ලංකා දාස් පක්ෂයේ අය බලන්නේත් ඒකට. ඉතින් මේ සැරේ පොහොට්ටුවෙන් ගිහලා එන සැරේ පිහාටුවෙන් ගිහලායි මම දන්නේ මේ මොකෙන් ගෙලනවද කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දුන්නාම ඒකේ ප්‍රතිලාභ ලැබෙන්නේ තමුන් ආන්සර්.